හම සංවිධානයේ සන්නද්ධාංශය අල්කාසම් බ්‍රිගේඩ්ස් තර්ජනය කළා ඊ රාත්‍රියේ ඔවුන් තමන් යටතේන ප්‍රාණපකරුවන් ඝාතනය කරන්නට පටන් ගන්නවාය කියලා. ඊ රාත්‍රී ලංකා වෙලා මහිදන රෑ 10ට 11ට විතර ඒගොල්ලෝ 10ට 11ට විතර ඒගොල්ලෝ වීඩියෝ පටයක් රිලීස් කරලා තිබුණා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රකාශකයෙක් කියන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් ජීවත්වන ස්ථානවලට කිසිම අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කරනවා ඊශ්‍රායලයේ විසින්. ඒක හින්දා ඒ වගේ ප්‍රහාර දිගටම සිද්ධ වුණොත් එහෙම ඒ එක ප්‍රහාරයකට එක ප්‍රාණපකරුවෙක් ගානේ ඝාතනය කරනවා සහ ඒ දර්ශන මාධ්‍යරම උදාහරණවයි කියන එක ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් කියනවා ඔවුන් මේ තීරණය ගත්තේ ඊශ්‍රායල ගුවන් හමුදා විසින් සිවිල් වැසියන් ඉන්න ප්‍රදේශවලට ස්ථානවලට පහර දීම හින්දා කියලා. ඉතින් ඇත්තටම ඊශ්‍රායලයේ මේ වෙනකොට ගාසා තීරය වට කරගෙන ඉන්නවා, හමුදාව වටේ දාලා තියෙනවා. කොයියම්ම හෝ වෙලාවක ගාසා තීරයට පහර දීලා ගාසා තීරය අල්ලගනි, ගාසා තීරය ආපහු සම්පූර්ණයෙන්ම අත්පත් කරගනි කියන විශ්වාසයක් තියෙනවා. ඒ වුණත් ඊශ්‍රායලයේ බොහොම බරපතල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා, විශේෂයෙන්ම මේ ප්‍රාණපකාරී සිද්ධියත් එක්ක. එතකොට ඒක හින්දා මේක කවදාවත් ඊශ්‍රායලයේ මුහුණ දීපු නැති විදිහේ අර්බුදයකට ඔවුන් මේ වෙලාවේ මුහුණ දීලා ඉන්නවා. මම දැක්කා, මම මේ ඊට කලිනුත් මේ ගැන සඳහන් කරා. එතකොට සමහර කට්ටිය විවිධ අදහස් දක්වලා තිබ්බා. නමුත් මේ කලින් තිබිච්ච අර්බුද වගේ නෙමේ දැන් මේ ඇති වෙලා තියෙන අර්බුදය. විදේශ රටවල් වලත් මන්දර රටවල් 10ක විතර පුද්ගලයෝ අතුරුදහන් වෙලා තියෙනවා. ඒ සමහරු ප්‍රාණපකාරී විදිහට අරගෙන ගිහින් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා හොයාගන්නත් බෑ. ගාසා තීරයේ ඇතුලේ කොයි කොයි තැන්වල ඒගොල්ලෝ රඳවලා තියෙනවද කියලා දන්නේත් නෑ. ඉතින් ඊටාමත්ම බරපතල අර්බුදයකට ඒගොල්ලෝ මුහුණ දීලා තියෙනවා ඊශ්‍රායලය. දැන් ප්‍රහාරයක් එල්ල කරොත් ඒ ප්‍රාණපකාරෝ ගොඩක් දෙනාගේ ජීවිත නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේ තත්ත්වයකට තමයි තියෙන්නේ. මේ අතරේ ලෙබනනයේ පැත්තෙන් ඊයේ ප්‍රහාරයක් එල්ල වෙච්ච පුවත අපි දුටුවා. ඒක ඇතම හිස්බුල්ලා සංවිධානය සඳහන් කරලා තිබ්බා, අපි නෙමෙයි ඒක කරේ කියලා. පස්සේ පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා ඒගොල්ලෝ තමයි ඒ ප්‍රහාරය දියත් කළේ කියලා. පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ ගාසා තීරේ. නමුත් පහුගිය අවුරුදු කීපය තුළ හිස්බුල්ලා එකේ ආධාරත් ඇතුව ඒගොල්ලෝ දකුණු දිග ලෙබනනයේත් යම් යම් වැඩ කටයුතු කරන බවට සඳහන් වෙලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ඒ පැත්තෙත් තමන්ගේ ප්‍රශංසක හදාගෙන තියෙනවා කියන එක තමයි පෙනෙන්නට තිබෙන්නේ. යනුව ඒ පැත්තෙන් පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය තමයි මේ ප්‍රහාරය එල්ල කරා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේක හරි සංකීර්ණ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අර සමහර කෙනෙක් විශ්වාස කරනවා ගහලා මේක විසඳන්න පුළුවන් කියලා. ගහලා ගාසා විශේෂම ගාසා තීරයට පහර දුන්නොත් ඒකෙන් එන දේශපාලන ප්‍රතිවිපාක වලට ඊශ්‍රායලයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ලෙබනනය පැත්තෙන් ඒ පැත්තේ අර්බුදයක් ඇති වුණොත් එතනත් ඒ වගේ දේශපාලන ප්‍රතිවිපාක තියෙනවා. ඉතින් අර සන්නද්ධ බලය ගැන විතරක් හිතාගෙන ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන් මේක බොහොම ඉක්මනින් ගහලා ඉවර කරන්න පුළුවන් කියලා. නමුත් සම්පූර්ණ පින්තූරය දකිනකොට ඒක ඊට වඩා ටිකක් සංකීර්ණයි කියන එක තේරෙනවා. කොහොමත් බොහෝ විට ගාසා තීරයට පහර දීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා යම් කිසි වෙලාවක. නමුත් මේ ප්‍රාණපකරුවන් පිළිබඳ කාරණේදී ඊශ්‍රායලයේ ටිකක් දෙගිඩියාවකට පත් වෙලා ඉන්න බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් හමාස් සංවිධානය කියන්නේ තමන්ට පහර දෙන අතරවාරයේ ඔවුන් ප්‍රාණපකාරෝ පිළිබඳ සාකච්ඡා කරන්න සූදානම් නැහැ කියලා. මීට කලින් කටාර් රාජ්‍ය මැදිහත් වෙලා එහෙම සාකච්ඡා පැවැත්වෙන බවට වාර්තා පළ වෙලා තිබුණා. නමුත් අල්කාසම් බ්‍රිගේඩ්ස් ප්‍රකාශ කරනවා තමන්ගේ සිවිල් වැසියන්ට පහර දෙන තාක්කල් ඔවුන් ඒ ගැන සාකච්ඡා කරන්නට සූදානම් නැහැ කියලා තමයි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ. ඒක උම තත්ත්වයක් තමයි තියෙන්නේ. අද දවසේ මොන වගේ දේවල් වෙයිද කියලා අපි බලමු.